විපක්ෂයේ එදා ඉඳන් අද දක්වාම කලේ පුළුවන් තරමක් මේ මැතිවරණය කල් දාන්න. මොකද මැතිවරණේ තියෙනකොට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඒ සෑහෙන බරපතල පරාජයකට මුහුණ දෙන්න වෙන නිසා මෙතන COVID-19 ඒ වසංගතය අපි තරම් හොඳට පාලනය කරපු රටවල් තියෙනවා නම් ඒකක් දෙකක් තමයි. ඉතින් එතවචම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නායකත්වයෙන් මේ හමුදා බුද්ධිංශී යොදවලා ඒ කොවිඩ් වසංගතය පැතිරෙන පොකුරු සොයාගෙන ඒ අයව නිරෝධායනයට ලක් කළා තමයි ඉතාම අපිට මේ 11කට පමණක් මේ මරණ සංඛ්‍යාව සීමා කරන්න පුළුවන් වුණේ. ඒක මුළු ලෝකෙම පිළිගන්න දෙයක්. එතකොට ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ජනාධිපති ධුරේ හිටියේ නැත්නම් අද මේක එකම අමුසොහොනක් වෙලා කියලා එක්සත් ජාතිපක්ෂයේ සමාජිකුණුත් පිළිගන්නවා. ඒක නිසා ඒ අයත් දැන් මෙවර මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කෝට්ටුවට ඡන්ද දෙන්න බලාගෙන ඉන්නවා. ඒක නිසා එක්සත් ජාතිපක්ෂය දැනටමත් දෙකට බෙදිලා ඒ ලොකු ප්‍රශ්න තියෙනවා ඇතුලේ. ඒ නිසා ඒ අයට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් මේක කල් දාන්න. නමුත් මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ කොමසම ඉතා පැහැදිලිව කියා තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න නැහැ කියලා. Breaking.lk.